ගෙවිගිය මාර්තු මාසයේ සිදු වූ විශේෂ ආර්ථික ප්‍රවෘත්ති ඔබ වෙත ගෙන එන මාසික ආර්ථික විග්‍රහයට ඔබ සාදරයෙන් පිළිගන්නවා. අපි මුලින්ම ශ්‍රී ලංකා ආර්ථිකය දෙස අවධානය යොමු කරමු. මෑතකදී ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් 2020 වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථික කාර්ය සාධනය පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන ජාතික ගිණුම් කරන දත්ත ප්‍රකාශයට පත් කළා. මේ අනුව ශ්‍රී ලංකා ආර්ථිකය 2020 වසරේදී කොවිඩ් 19 වසංගතයේ හැමුවේ මුහුණ පෑ විවිධ අභියෝගයන්වල ප්‍රතිඵලයක් ලෙස 3.6% ඍණ ආර්ථික වර්ධනයක් සටහන් කළා. මේ ආකාරයට ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය ඍණාගයක් ගන්නේ 2001 වසරෙන් පසුවයි. ඒ වගේම ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන උපාංශ තුන වන කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශ තුනම ඉතිහාසයේ පළමු වරට ඍණ ආර්ථික වර්ධනයක් සටහන් කිරීමත් ප්‍රධාන ආර්ථික පුවතක් ලෙස අපිට දක්වන්නට පුළුවන්. අපි කෘෂිකාර්මික අංශයේ දෙස අවධානය යොමු කිරීමේදී අපි දකිනවා මෙම අංශය 2.4% පමණ ඍණ ආර්ථික වර්ධනයක් සටහන් කළ බව. විශේෂයෙන්ම කෘෂිකාර්මික අංශයේ තිබෙන උපාංශ වන කරදිය දීවර කර්මාන්තය තේ වගාව පළතුරු වගාව එමෙන්ම පොල් තෙල් ආශ්‍රිත නිෂ්පාදන කටයුතු වැනි උපාංශයන් මෙහිදී දැඩි බලපෑමකට ලක් වී තිබෙනවා. කාර්මික අංශය දෙස අවධානය යොමු කිරීමේදී අපිට පෙනියන්නේ මේ අංශය 6.9% ඍණ වර්ධනයක් සටහන් කළ බවයි. කාර්මික අංශයේ තිබෙන ප්‍රධාන උපාංශයක් වන ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා දරදේශ නිෂ්පාදනය තුළ තිබෙන ඉතා වැදගත් උපාංශයක් ලෙස අපි දකිනවා. ඉදිකිරීම් කටයුතු මෙන්ම ඇඟලුම් නිෂ්පාදන, ප්ලාස්ටික් හා රබර් නිෂ්පාදන වගේ ඉතා වැදගත් නිෂ්පාදන කටයුතු රැසක් කොවිඩ්-19 වසංගතයේ හමුවේ දැඩි අභියෝගයන්ට මුහුණ පෑවා. සේවා අංශයේ දෙස අවධානය යොමු කිරීමේදී අපිට පෙනියන්නේ සේවා අංශයේ තිබෙන ප්‍රධාන උපාංශයන් වන නවාතැන් හා ආහාර පාන කටයුතු, ඒ වගේම ප්‍රවාහන කටයුතු මෙන්ම පෞද්ගලික සේවා යන අංශයන් ඉතා දැඩි බලපෑමකට ලක් වූ බවයි. ඒ අනුව සේවාංශය 2020 වසරේදී 1.5% පමණ ඍණ ආර්ථික වර්ධනයක් සටහන් කර තිබෙනවා. අපිට මෑතකදී අසන්නට ලැබුණු තවත් වැදගත් ආර්ථික පුවතක් වන්නේ ශ්‍රී ලංකාව චීනය සමග කරන්සි ස්වප්හයකට එහෙම නැත්නම් මුදල් හුවමාරු ගිවිසුමකට එළඹි බවයි. ඇමරිකානු ඩොලර් බිලියන 1.5% පමණ අගයක් ගන්නා මෙම කරන්සි ස්වප් එක වර්ෂ 3ක් සඳහා බලපානු ඇති. ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින වෙළඳ හා ආයෝජන කටයුතු සඳහා මෙමගින් යම්කිසි සහනදායි තත්ත්වයක් ඇතිවන බවට අපේක්ෂා කරන්නට පුළුවන්. විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගතයේ හැම ශ්‍රී ලංකා ආර්ථිකයේ මුහුණ පෑ විවිධ අභියෝගයන් මත අප දන්නවා ශ්‍රී ලංකාවේ බාහිර ආර්ථික කටයුතු යම් කිසි බලපෑමකට ලක් වී තිබෙන බව. ඉතින් මෙම අස්ථාවරතාවයන් වලට පිළියමක් ලෙසත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ විනිමය අනුපාතිකය, විදේශ සංචිත වැනි කටයුතු සඳහා මෙම කරන්සි ස්වප්ක මගින් යම් කිසි සහනදායි බලපෑමක් සිදුවෙන ඇතු බවට අපට අපේක්ෂා කරන්නට පුළුවන්. අප මීළඟට ශ්‍රී ලංකා ගැනුම් කරුවන්ගේ දර්ශකය දෙස අවධානය යොමු කරමු. Purchasing Managers Index ලෙස අප හඳුන්වන මෙම දර්ශකය පෙබරවාරි මාසයේදී ඉතා හොඳ දර්ශකාගයක් සටහන් කර තිබෙනවා. පෙබරවාරි මාසයේදී නිෂ්පාදක ගැනුම්කරුවන්ගේ දර්ශකය 59.4% දර්ශනාගයක් පවත්වා ගැනීමෙන් අඛණ්ඩ වර්ධනයක ප්‍රවණතාවයක් පෙන්නුම් කරා. මේ සඳහා බලපෑ ප්‍රධාන සාධකයක් ලෙස අප දකින්නේ විශේෂයෙන්ම එළඹෙන උත්සවයේ සමයේදී පාරිභෝගික ඉල්ලුම් තත්ත්වයන් ඉහළ යන සුභවාදී බලාපොරොත්තු මත නිෂ්පාදකයන් තොග රැස් කිරීම සහ සේවා නිවිස්තියට සම්බන්ධ කටයුතු පිළිබඳව සුභවාදී බලාපොරොත්තු තබා තිබීම. සේවා අංශයේ දර්ශකය දෙස අවධානය යොමු කිරීමේදී අප දකිනවා සේවා අංශයේත් යම්කිසි වර්ධනාත්මක ප්‍රවණතාවයක් පවතින බව. මේ අනුව සේවා ගැනුම්කරුවන්ගේ දර්ශකය පෙබරවාරි මාසයේදී 56.5% මට්ටමක පැවතියා. එහි තිබෙන ප්‍රධාන උපාංශයන් වන විශේෂයෙන්ම මූල කටයුතු, ප්‍රවාහන කටයුතු වැනි උපාංශයන් මෙහිදී කැපී පෙනුණා. මීළඟට අපි ගෝලීය ආර්ථිකය දෙස අවධානය යොමු කරමු. මෑතකදී ලෝක වෙළඳ සංවිධානය එහෙම නැත්නම් World Trade Organization එක මගින් ගෝලීය සේවා වෙළඳාම්හි තිබෙන ප්‍රවණතාවයන් පිළිබඳ දර්ශකයක් ප්‍රකාශයට පත් කළා. මෙම දර්ශකය තුළ විශේෂයෙන්ම Services Trade Barometer ලෙස අපි මේක හඳුන්වනවා. එම දර්ශක අගය 104.7% පමණ මට්ටමකට ළඟා වුණා. මෙම දර්ශකය මෙතෙක් වාර්තා කළ ඉහළම අගය ලෙස මේ අපට හඳුනා ගන්නට පුළුවන්.
මේ වැදගත් වන්නේ විශේෂයෙන්ම අප දන්නා ගෝලීය වශයෙන් 2020 දී සේවාංශය ඉතා දැඩි බලපෑමකට ලක් වූ බව. මේ අනුව මාර්තු මාසයේදී 2020 වසරේ මෙම දර්ශකාගේ පැවති 91.2 වැනි ඉතා පහළ මට්ටමක. කෙසේ නමුත් ආර්ථික කටයුතු ගෝලීය වශයෙන් නැවතත් ප්‍රකෘති මට්ටමකට ළඟා වීමේදී විශේෂයෙන්ම ඉදිකිරීම් කටයුතු මූල්‍ය කටයුතු වැනි අංශවල යම්කිසි නැගීමක් දක්නට ලැබෙනවා. මේ අනුව මෙම දර්ශකාගේ ඉතා ඉහළ මට්ටමකට පැමිණෙන සුබවාදී ප්‍රවණතාවයක් පෙන්වන බවට ලෝක වෙළඳ සංවිධානය මගින් ප්‍රකාශ කරනවා. මෙවැනි වැදගත් ආර්ථික තොරතුරු සමග ලබන මාසයේදී හමුවන තුරු අයබෝවන්.